වවුනතිව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනයේ සැකකරුවෙකු අත්අඩංගුවට. පෝෂණයේ ප්‍රතිඵල. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව විදුම්වාදී බලවේගවලට නැවත හිසවසවන්නට පුළුවන් පරිසරය නිර්මාණය කරනවා. DNA අතකොලුවක් වූ එජාපය. මේ සම්පූර්ණ වැඩපිළිවෙල මෙහෙවන ජනරාල් කවුරුවත් නෙමෙයි එම්.ඒ. සුමන්දිරන්. තෙල්මිල සහනය ගැන ජනතා ප්‍රසාදය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ් දිවියෙන් සමුගනි. මඩකලපුව වවුනතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පිළිබඳ අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. අද දහවල් කිලිනොච්චිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු වයස අවුරුදු 48 වූ අංක 27 හඩ්සන් පාර වට්ටකච්චි කිලිනොච්චිය ලිපිනයේ පදිංචි පාසනායගම් සර්වානන්දම් නැමැති පුද්ගලයෙක්. මෙම පුද්ගලයාව මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායම වෙත භාර දී තිබෙනවා වැඩිදුර විමර්ශන සඳහා. පසුගිය රජය ත්‍රස්තවාදය යළි පෝෂණය කිරීමට ගෙනගිය වැඩපිළිවෙලේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලාපෙරුම මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුව විදුම්වාදී බලවේගවලට නැවත හිසවසවන්නට පුළුවන් පරිසරය නිර්මාණය කරා. එක පැත්තකින් තහනම් වූ LDT අනුබද්ධ සංවිධානවල තහනම් ඉවත් කරා. ජාත්‍යන්තර මට්ටමේම තහනම් ඉවත් කරා. ඔවුන් රටට කැඳගෙන ආවා. විදේශ කටයුතු ඇමතුමා විදිහට මංගල සම්මර ඇමතුමා බොහොම ආඩම්බරෙන් පාර්ලිමේන්තුවේ දීක කිව්වේ. අනෙක් පැත්තෙන් තාම සාහසික විදියට බුද්ධි සේවාවන් මර්ධනය කරා. ඒ කරුණු හොයපු සීලම නිලධාරීන් අත්අඩංගු තියාගත්තා. ඒ වගේම LDT එකට ආශ්‍රිත බලවේග ඔය ආවා කල්යවනි බලවේග මත වෙනකොට ගරු රාජ සේනාධිපතිවකට කැබිනට් ප්‍රකාශකතුමා කිව්වේ මේ ආවා කල්ය කියන්නේ ගෝඨාභය කල්යයක් කිව්වා. ඒ නිසා උන් ත්‍රිදී පෝෂණය කරපු කණ්ඩායම් තියෙනවා. ඉතින් අමතක කරන්න එපා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආරාධනය කරන්නේ ප්‍රධාන කාරණා තුනක් යටතේ. එකක් තමයි මේ ජාතික ආරක්ෂාව. එහි බිඳවැටීමේ ප්‍රතිවිපාක වලට අපි මේ මුණ දෙන්නේ. අද රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමා බේරා ගැනීම සඳහා වලිකන ජාත්‍යන්තර බලවේග සියල්ලම එදා LTT නායකයා බේරා ගැනීම වෙනුවෙනුත් මේ වගේම මෙහෙම අධ්‍යයත් කළ තිබුණා. පොදුරාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාවට සම්බාධක පැනවීමට සූදානම්ින් සිටින බවට ඇතමුන්ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජිල්පිරිස් මහතා පවසනවා. මාධ්‍යමකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මොකක්ද හිටපු රජය කියන්නේ? මහින්ද රාජපක්ෂ මැතුමාගේ රජය තව ඉදිරියට යනවා නම් අපිට ආධාර ලැබෙන්නේ නැහැලු. GSP+ සහනය ඉවතට දානවලු. එහෙම වෙන්නේ නැහැ. GSP+ සහනය ඉවත් කිරීමට දීර්ඝ වැඩපිළිවෙලක් තියෙනවා. අනික පුදු රාජ්‍ය මණ්ඩලය ශ්‍රී ලංකාව ඉවත් කරයිලු. වෙළඳ සම්බාධක පනවන්න පුළුවන් කියලා. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එසේ කිරීමට කිසිම පදනමක් නැහැ. ලොකු බයක් ඇති කරනවා අපේ ජනතාව තුල. මේවා කිසිවක් වෙන දේවල් නෙවෙයි. මේවා මිත්‍යාවන්. එක්සත් ජාතික පක්ෂ අද වන විට දෙමළ ජාතික සන්ධානයේ අතකොළුවක් බවට පත් ඇති බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ මෙහෙවන්නේ කවුරුවත් නෙමෙයි දෙමළ සන්ධානය. ඒක හැමෝම දැක්කා. එමේ සුමන්දිරන් මන්ත්‍රීතුමා ලක්ෂ්මන් කිරියල්ල ළඟට ගිහිල්ලා තර්ජනය කළා. අගමැතිතුමාට සංඥා කළා. මේ සම්පූර්ණ වැඩපිළිවෙල මෙහෙවන ජනරාල් කවුරුවත් නෙමෙයි එමේ සුමන්දිරන් මැතිතුමා. ඉතින් එහෙනම් මේ රටේ ජනතාව අහන්න ඕනේ මොන කොන්දේසි උඩද? එක්සත් ජාතික පෙරමුණට තියෙන ලෙංගතුකමක් නිසා නෙවෙයිනේ තමන්ගේ අවශ්‍ය අරමුණ නු ඉෂ්ට කර ගැනීමට තමයි මේ වැඩපිළිවෙල දියත් කරලා තිබෙන්නේ. මේ රටේ සෑම තීන්දුවක්ම සෑම තීරණයක්ම ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාවගේ පරමාධිපත්‍යයට යටත්ව බව මහා සංඝරත්නය අවධාරණය කරනවා. වහා මහමැතිවරණයක් පවත්වා සියලු පාලකයන් ජනතාවගේ පරමාධිපත්‍ය බලයට තහවුරු කිරීමට පියවර ගත යුතු බවයි මහා සංඝරත්නය පෙන්වා දෙන්නේ. ජනතා පරමාධිපත්‍ය සුරකීම සඳහා වන සංඝානුශාසනාව යන තේමාව යටතේ ජාතික මහා සංඝ සමුළුව ඊයේ පැවැත්ුණා. මහවැලි කේන්ද්‍රයේ අසල සිට දහස් ගණන් මහා සංඝරත්නය වැඩම කිරීමෙන් අනතුරුව නිලුම්පකුණ රඟහලේදී මහා සංඝ සමුළුව ආරම්භ කෙරුණා. කෑලි කැඩූ රාජ්‍යක තේරවාදී විශිෂ්ට බුදුදහම කඩා විනාශ කිරීමේ අරමුණ පරාජය කිරීමත් ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් පිළකැසීමත් ජාතික මහා සංඝ සමුළුවේ අරමුණ බව මහා සංඝරත්නය මෙහිදී අවධාරණය කළා. ඉතිහාසයේ කවරදාකටවත් වඩා
අතිශය ප්‍රශ්නකාරී තත්වයකට මේ මාතෘභූමිය පත් වෙලා තිබෙනවා. මේ ප්‍රමාදිපත්‍ය තිබෙන්නේ මහජනතාවට. එනිසා මේ රටේ ගන්න සෑම තීන්දුවක්ම සෑම තීරණයක්ම මහජනතාවගේ පරමාධිපත්‍යයට යටත් වෙන්න ඕන. ගන්න හැම මොහොතකම ඒ පරමාධිපත්‍යයට ඉඩ දෙන්න ඕන. අපි මහමැතිවරණයක් ඉල්ලා සිටියේ යනවා සමගම මහමැතිවරණයක් ලබා ගත යුතුයි. අපිට අපේ සුවඳ දන්න, මේ බුද්ධ චීවරයේ සුවඳ දන්න, අපේ කවියක සීපදයක රසය දන්න, විලේ ඉපනැල්ලේ සුවඳ දන්න, ගහකේ මලක් කඩලා පූජ කරන්න දන්න, අපේ සංස්කෘතිය අපේ සුවඳ දන්න නායකත්වයන් අපි බිහි කරගත යුතුයි. මේ ඇති වෙලා තියෙන මහා ව්‍යසනයෙන් අර්බුදයෙන් නිදහස් වීමට නම් විවස්ථාදායකයත් විධායකයත් එක්තැන් වෙලා මේ රටේ පරමාධිපත්‍ය වන මහජනතාවට මහා ඡන්දයක් පාත්වලා ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ටකරන්ඩ නැත්තම් නව රජයක් බිහි කරගන්ඩ දැන් ක්‍රියා කළ යුතුයි කියන බව තමා මේ හැමදෙනා වහන්සේම ප්‍රකාශ කරන්නේ. මීට හැර වෙන කිසිම නීතියක් රීතියක් විවස්ථාවක් කිසි දෙයක් නැත. රට අරාජිකත්වයට පත්වූසයක් පෙන්වමින් ආණ්ඩු පක්ෂය නැතුව විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු කරන අවස්ථාවක අපි අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාට යුතුකමක් තිබෙනවා ව්‍යවස්ථානුකූලව ආණ්ඩුවක් බිඳවැටුණාට පස්සේ සුදුසු ආණ්ඩුවක් පත්කිරීමට. හිටිය අගමැතිවරයා ආණ්ඩුව කඩාවැටීමත් සමගම ඉවත් වී යනවා. ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකියි. ඔහුට තිබෙන අභිමතානුසාරී බලය පාවිච්චි කරලා වත්මන් අග්‍රාමාත්‍යවරයාව බලයට පත් කරනවා. ජනතාවට ඡන්දයක් ලබා දීලා ඒ හරහා ඔවුන් රටට අවශ්‍ය කරන නායකයා එවැගේම පාර්ලිමේන්තුව පත් කර ගැනීමට කටයුතු කළ යුතුයි. මේ තියෙන ලංකාව විතරයි අද වෙනකොට තේරවාද බුද්ධාගම අධ්‍යයනය කරමින් හදාරමින් සමාජාන යෝජනය කරමින් පවත්වාගෙන යන ලෝකයේ තියෙන එකම රට. විශිෂ්ට දහම කෑලි කඩපු රාජ්‍යයක හලා විනාශ කිරීමේ අරමුණ පරාජය කිරීම විතරයි අපි ගාව තියෙන්නේ අපේ හාමුදුරුවනි. අනිවාර්යෙන්ම මේ රටට අයත් සම්පත් ආරක්ෂා කරන නායකයෙක් බිහි කරගත යුතුයි. ජනතා පරමාධිපත්‍යයට ඉඩ ලබා දෙමින් කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බව මහජන නියෝජිතයන් අවධාරණය කරනවා. බත්තරමුල්ල තලංගම් ප්‍රදේශයේ පැවති රට සුරකින ජනබලය සම්මන්ත්‍රණයට එක්වමින් ඔවුන් මේ සම්බන්ධයෙන් සිය අදහස් පළ කළා. අපි බලමු මේ මැතිවරණයක් එපා කියන අය කවුද කියලා. පියන්නක දැන් පාර්ට ඉස්සරහට බහලා කියනවා රොනිල්ගේ ප්‍රදර්ශනයෙන් ආණ්ඩුව පිරුණා අපි උදව් කරනවා කියලා. පාර්ලිමේන්තුවේ UN එක පාලනය කරන්නේ තියෙන්නේ. අද රොනිල් වික්‍රමසිංහ මේ පක්ෂය දෙමළ දාස්පෝරාවට විකුණලා තියෙන්නේ. UNP මන්ත්‍රීවරු වෙන මම කනගාටු වෙනවා. ඒකට මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට තියෙනවා ජාතිය ගැන හැඟීමක්. ඇයි එතුමත් එක්ක ජාත්‍යන්තරය විරුද්ධ? උන් එක ගහපු ගිවිසුම රොනිල් එක්ක ක්‍රියාත්මක කරගන්න හරස් විජ්ජ කොමිනියා මහින්ද රාජපක්ෂ මැතිතුමා හින්දා. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට වෙච්ච මේ ටික දවසට පමණයි. පුළුවන් තරම් දෙන්න පුළුවන් සහන දීගෙන යන. අද පෝර සහන ආධාරය දීලා තිනෝ. බදු අඩු කරලා තිනෝ. ඒකට විරුද්ධව කැරලි ගහනවා ජාත්‍යන්තරත් එක්ක කිව්ද TNA එක. ජනතා විමුක්ති පෙරමුණ. රොනිල් වික්‍රමසිංහ තමුන්නාසලා තීන්දු කරන්න ඕනේ. මහා මැතිවරණයකට යනවද? මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් ආණ්ඩුව පිහිටවනවාද කියලා. රටේ පාර්ලිමේන්තුවේ තියෙන රීති අනපන සියල්ල උල්ලංඝනය කරමින් තමන්ට අවශ්‍ය විදියට කටයුතු කරන දැනට කතානායකවරයා පත් වෙලා තියෙනවා. බහුතරය කියන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය විතරක් නෙමෙයි. බහුතරය පෙන්වන්න ජනතාවගේ ජනවරම තියෙනවා. ජනතාව අද රට පුරා මිල්ලන්නේ මොකද්ද? මහා සංග්‍රහයේ කලාකරු විද්වතුන් ප්‍රභූවරු ජනතා නියෝජනය කරන සියලු පාර්ශ්ව කියන්නේ රටේ මහමැතිවරණයක් තියලා ජනතා බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න කියලා. පාර්ලිමේන්තුව සම්පූර්ණම අස්ථාවර කළා කරු ජයසූරිය මැතිතුමා එතුමාගේ අභිමත පරිදි නැත්නම් එක්සත් ජාතික පක්ෂයේ උමනා පරිදි එතුමා පාර්ලිමේන්තුව මෙහෙවනවා. අපිට අවශ්‍ය මැතිවරණයක් මොකද ජනතාව ඉල්ලන්නේ මැතිවරණයක්. ඊයේ මහා සංඝ සම්මුළුව රැස්වලා ඉල්ලුවේ මැතිවරණයක්. මොකද්ද මේ අනිල් වික්‍රමසිංහල නැත්නම් කරු ජයසූරියලා කරන්න හදන්නේ? ඒගොල්ල කරන්න නැවතත් මේ රට එදා තිබ්බේ මහා යුද්ධයට ඇදගෙන යන්න ඡන්දය එනවා. ඒ ඡන්දයෙන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය වැඩි ඡන්ද ලක්ෂ ගාණෙන් අපි ජයග්‍රහණය කළා. පාර්ලිමේන්තුවේ ආසන 225න් 125කට වැඩි බලයක් අපි අනිවාර්යයෙන් පාර්ලිමේන්තුව තුල ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙකු පත්කිරීමට උත්සාහ දරන දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලයේ දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු කර නැති බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
දෙමළ ජාතික සන්ධානය කියනවා එයාලා තමයි යහපාලන රජ ගෙනාව කියලා. ඒත් උතුරු පළාත් සභාවේ කාලය අවසන් වෙලා දැන් මාස කිහිපයක් වෙනවා. නමුත් ඡන්දයක් තියන්න කියලා ඔවුන් කියන්නේ නැහැ. පසුගිය කාලයේ පුරාම ඔවුන් ක්‍රියා කළේ ඒ ආකාරයටයි. නමුත් මේ ආණ්ඩුව පිහිටුවලා මාසයක් තුළ අපේ ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට අදාළව කැබිනට් පත්‍රිකා 10ක් මෙවන විට අනුමත කරලා තියෙනවා. යුද්ධයෙන් පීඩාවටපත් වූ ජනතාවට නිවාස ලබා දෙන්න වැඩසටහනකුත් ආරම්භ කළා. දැනට උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස 110,000ක අවශ්‍යතාවක් තියෙනවා. එම නිවාස ලබා දීම අපි දැනටමත් ආරම්භ කරලා තියෙන්නේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ හවුල්කරුවෙක් විදිහට හිටපු දෙමළ ජාතික සන්ධානය පසුගිය කාලේ මොනවද කළේ? මේ පක්ෂ දෙකම ජනතාව රැවට්ටුවා. මේ අතර නියෝජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතාද මඩකලපුවේ පැවති උත්සවයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සුළු ජනකොටස් පිළිගත් ජනාධිපති කෙනෙක් තමයි දැන් බලේ ඉන්නේ. ඒ වගේම දකුණේ බහුතර ජනතාව කැමැත්ත දක්වන නායකෙක් අගමැති වෙලා ඉන්නවා. ඒකතු වීම තමයි අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් හොඳම අවස්ථාව. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් කඩකරමින් කථානායක කරෝ ජයසූරිය මහතා පක්ෂග්‍රාහී ලෙස හැසිරීම ජනතාව දැඩි ලෙස හෙලා දකිනවා. ඊට විරෝධය පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් මහජන අත්සන් ලබා ගැනීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. කථානායකවරයා පාර්ලිමේන්තුව තුළ පක්ෂග්‍රාහී ලෙස හැසිරීම පිළිබඳ විරෝධය පළ කරමින් කොණ්ඩසාලේ මැණිකින්න ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වුණා. කඩිනමින් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවද උද්ඝෝෂකයින් පවසනවා. තරෝජයසූරයේ මරුමය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ලම විනාශ කරමින් ඔහුට ශ්‍රීචි පරිදි සිරිකොතේ කාර්යාලයක් බවට මේ වෙනකොට පත් කරමින් සිටිනවා. අවාසනාවට කරෝජයසූරිය පාර්ලිමේන්තුවේ ඉඳගෙන ආයෙස් හයි හයි බයි බයි මගේ ඇස් දෙකට පේනවා මෙහෙමයි මගට සද්දෙන් ඇහෙනවා කියලා කුණුහරුප වැඩපිළිවෙල රටේ ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. රටේ ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ විවස්ථානුකූලව ස්ථාවර නියෝග වලට සලකන ආණ්ඩුවක් තමුන්නාංශලාගේ ඡන්ද බලය ශක්තිමත් කරන්න තමයි අපේ ඉල්ලීම. ජනතා මතයට ගරු කරමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා මහජන අත්සන් 500,000ක් ලබා ගැනීමේ වැඩසටහනක් දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිටින් ආරම්භ වුණා. පැවිදි හඬ සංවිධානයයි වැඩසටහන සංවිධාන කළේ. මාතර ඓතිහාසික බෝධින් වහන්සේ ඉදිරිපිටදීද අත්සන් ලබා ගැනීම සිදු වුණා. අපිට මහමැතිවරණයක් තියලා මේ රටට ආදරය කරන ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන්න අවස්ථාව ලබා දෙන්නේ. ආරාජිකතෙන් රට ගලවා ගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මහමැතිවරණයකට තාව සලසා ගැනීම. පි සියලු දෙනා හඬ නගා කියන්නේ මේ රටට මහමැතිවරණයක් අවශ්‍යයි. විධායක ජනාධිපතිතුමාට පැහැදිලිව කියන මේ ගත්ත පියවර ආපස්සට ගන්න නැතුව පාර්ලිමේන්තු මැතිවරණයක අවශ්‍යතාව තමයි අපි කියන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නියෝජිතයන් තෝරාගෙන මහා මැතිවරණයක් පවත්වන්න. මහජන අත්සන් 500,000ක් ලබා ගැනීමේ වැඩසටහනේ තවත් අදියරක් බුලත්සිංහල නගරයේදී පැවැත්වුණා. ප්‍රදේශයේ විශාල පිරිසක් ඒ සඳහා සහාය පළ කළා. ජනතාවට ඉඩ දීලා ජනතාවගේ ඒ කැමැත්ත අනුව මේ රජය පත් කරගන්න එකයි අවශ්‍ය වෙලා තියෙන්නේ. මේ අතර පවතින දේශපාලන තත්ත්වය සමග කඩිනම් මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට වූ යෝජනාවක් කුරුවිට ප්‍රාදේශීය සභාවේ විශේෂ රැස්වීමකදී සම්මත වුණා. ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රේමරත්න මල්කකුල මහතායි යෝජනාව ඉදිරිපත් කළේ. ඊට පක්ෂව ඡන්ද 22ක් ලැබී තිබුණා. යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 13ක්. ජනතාවගේ කැමැත්ත විමසලා ආකාරයෙන් කටයුතු කරලා නැවත වතාවක් මැතිවරණයක් පවත්වන්න තමයි අපි යෝජනා කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ විරෝධතා රථ පෙරහැරක් කොළඹදී අද ආරම්භ කෙරුණා. යුක්තියේ යාත්‍රාව ලෙසයි මේ නම් කර තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා මේ සංවිධානය කර තිබෙනවා. රථ පෙරහැර මහියන්ගනේ බලා ගමන් කිරීමයි අරමුණ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මෙසඳහා එක්ව සිටියා. මේ වැඩසටහන අද කොළඹින් ආරම්භ වෙලා මහියංගණයෙන් අවසන් වෙන්නේ. හරින් ෆර්නෑන්ඩෝ එමෙතුමා ආරම්භ කළා තියෙන්නේ මේ රටේ එක එක නගරවල රැස්වීම පවත්වනවා, උද්ඝෝෂණ පවත්වනවා, සම්මන්ත්‍රණ පවත්වනවා. දැන් මේ වැඩ කටයුත්ත අපි ආරම්භ කළා. මේන් පස්සේ අපිට තියෙන්නේ ජනබල මෙහෙයුමකින් ඉදිරියට එන්න. කෙසේ වෙතත් පසුගියදා බදුල්ලේ පැවති උත්සවයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා පළ කළේ මෙවන් අදහසක්. මං එදා කිව්වා ඡන්දයක් එනවා නම් වෙනසක් නොවුනොත් මම ආයෙත් ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියලා. ඒක මම කිව්වේ මොකද රටම ඉල්ලනවා සජිත්ව. අපි අනිවාර්යෙන් සජිත්ව ඉල්ලනවා කියන්නේ. දැන් ඕනේ මේ කාලකන්ණි වෙච්ච මේ හැටපණිච්ච ලොම් හැලින්ච නාකිටි ගෙලවල දාලා අලුත් තරුණ නායකත්වයක් එක්ක මේ රට කියොත් විතරයි රට ගොඩ යන්නේ කියන එක මතක තියාගන්න. නැවතත් ප්‍රවෘත්ති.
දේතුණු කුමන්ත්‍රණයේ අවසානය කුමක්ද යන මෙන් පොදුජන සමුළුව සාර්ථකව පැවැතුණා. ඒ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ජනබල සේනා සංවිධානය සංවිධාන කළ දේදුණු කුමන්ත්‍රණයේ අවසානයේ කුමක්ද පොදුජන සමුළුව මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. අති දැවැන්ත ජන සහභාගිත්වයකින් යුතුවයි සමුළුව පැවැත්ුණේ. අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්තුරුන්ද මෙහිදී අදහස් පළ කළා. සිරිසේන ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නායකත්වය දෙමින් මේ රටේ ආර්ථිකය කාබාසිනිය කළේ රනිල් වික්‍රමසිංහ කියලා කියන්න සිද්ධ වුණා. ආපු ගමන්ම මහබැංකුව සුද්ධ කළා කියලා කියන්න සිද්ධ වුණා. වික්‍රමසිංහ මූලික වෙලා මේ රට ඇදගෙන යන පරගති රූකඩ ගමන, දෙමළ බෙදුම් වාදයට කත්වදින ගමන නතර කරන්න පුළුවන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා බවට පත්වෙමින් ඇති කරගනු ලබන බලවත් සන්ධානයකින් පමණයි කියන ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂ සංවිධායකකම පරිත්‍යාග කළා. විපක්ෂ නායකම සම්බන්ධන් මහත්තයාට පරිත්‍යාග කළා. 26 වෙනිදාන් පස්සේ බලන්නකෝ මේ එකම රෑනේ කුරුල්ල අත්තටු ගහගෙන කොහේ කොයි අත්තටද රැග්ගේ කියලා. දැන් අනුර කුමරුන්ගෙන් තමුන්නාන්සලා අහන්න ඕන රනිල් හාමුව ගෙදර යවන්න ඕන ශීලාචාර විදිය අපිට දන්වා එවනු මැනවී. අනුර කුමරුනි ඊට සතියකට කලින් පාරේ පෙළපාලි ගියා. ඊයේ යවන්න නෙවෙයි දේශපාලන පණන් අත බේරගන්න මලික් සමර වික්‍රමගේ මල්ල ගන්න ගමන් රටේ මහජනයා ගුණාට අඳන්න. සාමාන්‍යයෙන් අතුරු නියෝගයක් දෙද්දී ඒකේ අරමුණ තමයි ඒ නියෝගය දෙන අවස්ථාව වෙනකොට තිබුණේ යම් තත්ත්වයක්ද ඒ තත්ත්වය පවත්වාගෙන යා යුතුයි. ඒතර 13 වෙනිදා හවස 6 වෙනකොට තිබුණේ මොකද්ද තත්ත්වය? 9 වෙනිදා ගහපු කැසට් එක අනුව පාර්ලිමේන්තුව විසුරා හැරයි. බාරකර ආණ්ඩුවක් තියෙනවා. ඒතර ඒක පවත්වා ගැනීම වෙනුවට කථානායකවරයා ඒ අවස්ථාව ප්‍රයෝගී කරගෙන එතුමාගේ අභිමතය අනුව ස්ථාවර නියෝග රීති කිසි දෙයක් නැතුව යෝජනාව සම්මත කරන අයිත් දවස් 3කට දාන ඔහොමම තමයි මේ පවත්වාගෙන යන්නේ. බහුතරයේ ජනතාව ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තුව විසුරා හැරලා ජනතාවට අයිතිය දෙන්න. රාජ්‍ය අන්දරණය යනවා. සියලුම දිස්ත්‍රික්ක කාර්යාල වැඩ, සියලුම අමාත්‍යාංශ සංස්ථා මණ්ඩල වැඩ, පෙට්‍රල් ඩීසල් මෙහෙන් එහාට තුර අඩු වෙනවා 3 වෙනි පාරට. මේ සියල්ල සිදු වෙනවා. සිය 50 වසරක දේශපාලනයේ අපූර්ව අත්දැකීමක් අමාත්‍ය වාසුදේව ඥානාකර මහතා අද හෙළි කළා. ඒ රත්නපුරයේ පැවති පොදුජන පෙරමුණේ ක්‍රියාකාරී හමුවකට එක්වෙමින් අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය අතුරු මහජන නියෝජිතයන් මෙන්ම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් රැසක් ඊට එක්ව සිටියා. අපිට ඕන මැතිවරණයක්. ඒගොල්ලන් මේක මගහරින්න හදන්නේ. මේක මගහරින්න කරන්න තියෙන එක දෙයයි. ව්‍යවස්ථා කෙටුම්පතක් කියලා එකක් දානවා. දැන් ව්‍යවස්ථා සභාව හැටියට රැස් වෙනවා. අපි හිටියත් නැතත් මේක සම්මත කරනවා. ඊළඟට ඒක 3-2ක් ලැබුණයි කියලා කථානායක සාධික කරනවා. එදයින් පස්සේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනිච්චාවත සංකාර කොන්තර මුල් කර ගත්තොත් දේශපාලනයේ අපි පරාජය වෙනවා. මගේ ජීවිතයේ 50 අවුරුදු අත්දැකීම 77 දන්දේනකට චිර්මා බණ්ඩාරනායක මහත්මිය එකතන සමසමාජ කොමියුනිස්ට් අපි එක පෙරමුණ UNP එක පෙරමුණ අපි ශ්‍රීමාන තිනියත් එක හැප්පි අපි ඡන්දේ කළා. නන්දත් පරාදයි, සරතුත් පරාදයි, මමත් පරාදයි, එන්නම් පෙරත් පරාදයි. කොන්තර දේශපාලය දැන් අපට මෛත්‍රීපාල මහතාගේ හා මහින්ද මහතාගේ ඒකාබද්ධ ආණ්ඩුවක් තියෙනවා. අද එක එක මොන මොනවා කිව්වත් ඒ දෙන්න ඉන්න එකට අපි ගත්තු මේ පියවර අපි වෙනස් කරන්නේ නැහැ කියන ඒකාබද්ධ තීන්දුවේ ඒ දෙන්නම ඉන්නවා. ඒක හරි ගෞරවයක්. පාර්ලිමේන්තුව විසුරුව හැරිම වැරදි කිව්වොත් එතන ඉඳලා ගෙනියන අපේ ආණ්ඩුවට අපි බහුතරය එකතු කරලා පෙන්නනවා. දැන්ටමත් අපිට කියලා තියෙනවා කීප දෙනෙක් විසුරුව හරින්නේ නැත්නම් අපි ඔකට කෙකට එකතු වෙලා යන්න කැමති. එහෙම කියන කට්ටිය ඉන්නවා. නමුත් මේ වෙලාවේ දස අතින් සිය අතින් දහස් අතින් මේ රටේ මහා සංඝයා වහන්සේගෙන් ප්‍රජා සංවිධානවලින් නැගෙන්නේ කහඬයි මහා ඡන්දයක් වහා දෙනු. ලිට්‍රෝ ගෑස් සමාගමේ ගිණුමකින් පූජ්‍ය දඹර අමිල ස්වාමීන් වහන්සේ මාසිකව දීමනාවක් ලෙස විශාල මුදලක් ලබාගෙන ඇති බව ඊයේ අධිකරණයේදී තහවුරු කෙරුණා. පසුගිය ආණ්ඩුවේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වූ 57 දෙනෙකුට ලිට්‍රෝ සමාගමෙන් දීමනා ලෙස මුදල් ලබා දී ඇති බවයි ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ. රාජ්‍ය දේපල සොරකම් කලායට එරෙහිව සටන් වැදීමට පෙරටෙන ලෙසට පූජ්‍ය දඹර අමිල ස්වාමින් වහන්සේ පසුගිය කාලයේ පුරාම අරගලයක නිරත වුණා. වත්මන් රජයට එරෙහිව පසුගිය 15 වනදා ලිප්ටන් වටරවුමේ පැවති එක්සත් ජාතික පක්ෂ විරෝධතා රැලියේදීද උන්වහන්සේ මේ බව අවධාරණය කළා. අපි ඉන්නේ සත්‍ය වෙනුවේ. සත්‍යත් එක්ක හැපෙන්න එක මේ ලෝකේ කොහෙවත් නැහැ. මේක හොරකම් කළා ඉවරයක් නැතුව රට කාලා
ඒකට අනුශාසනා කරන්නත් වෙනවා. හොරාට 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 කියලා. වදියෝ වදියෝ සටන් වදියෝ. කෙසේ වුවද ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පූජ්‍ය දමර අමිල ස්වාමින් වහන්සේ මුදල් ලබාගත් බවට වෞචර් පත්‍රයක් ඒ අධිකරණයට ඉදිරිපත් කළ බවයි නඩුවට සම්බන්ධ වූ නීතිඥයින් ප්‍රකාශ කරන්නේ. දමර අමිල හිමියන්ට රුපියල් 95000 බැගින් ගෙවපු වෞචරයක් විත්තිකරුවන් වෙනුවෙන් ලකුණු කිරීමක් කරා. ඉදිරි දිනෙදී ලිට්‍රෝ ගෑස් සමාගමේ මුල්‍ය ප්‍රදානින්ගෙන් තවදුරටත් සාක් විමසීමට නියමිතයි. ඉදිරි දිනෙදී තවත් මේ ආකාරයේම ආයතනයට සම්බන්ධ නැති සහ වෙනත් පිටස්තර පුද්ගලයන් මේ ආයතනවලින් මුදල් ගෙවීම සම්බන්ධයෙන් අදාළ ලේඛන සහ ඒ රිසිට්පත් අපි උසාවියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මහනුවර පසුගියදා පැවති විරෝධතා රැලියකදී අමිල ස්වාමින් වහන්සේ තම මුදල් වියදම් කරමින් දූෂණයට එරෙහිව ගෙනගිය සිය සටන පිළිබඳ සිහිපත් කළා. දැන් පටන් අරන් තියෙනවා මඩ ගහන එක දිගට. මෙහෙමයි අමිල හාමුදුරුවෝ මේ සත්‍යග්‍රහය පටන් අරන් තියෙනවා. එන්ජීඕ කුක්කෝ එන්ජීඕ කාක්කෝ එන්ජීඕ එකෙන් තමයි සල්ලි හම්බෙන්නේ. යකෝ සතේ යතේ නැතුව මේ ගේම ගහන්නේ. බඩු ආවනම් එහෙම ගහන ඇති පෙන්නනවා තරු විසෙන්න. කියන්නේ තාම යන්නේ අපේ ස්ටෑන්ඩ් බයි අපේ යන්නේ අතින් යන්නේ. ලිට්‍රෝ සමාගමෙන් අමිල ස්වාමින් වහන්සේ දීමනා ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබෙනවා. රුපියල් 95000 ගානේ 44ක් මේ භික්ෂුන් වහන්සේ අරගෙන තියෙන්නේ. දම්බර අමිල හිමි ගෑස් ප්‍රවර්ධනය කරන්න. ලිට්‍රෝ ගෑස්. මොකද්ද මේ හාමුදුරුවෝ දන්න ගෑස් ප්‍රවර්ධනය? මොකද්ද මේ දීමනාව? මේවා තමයි රාජ්‍ය මුදල් අවභාවිතා කරලා තියෙන්නේ. මහ ලොකුට කතා කරේ මොකද අපේට බඩු තාම හම්බුන්නේ නැහැ. රටේ මුදල් අරගෙන තෙල් ගහගෙන කිලිවිරාජ්‍ය ඡන්ද වැඩ කරේ. පූජ්‍ය දම්බර අමිල ස්වාමින් වහන්සේගේ ප්‍රකාශ හා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ මෙන්ම බොහෝ දෙනා විවිධ අදහස් පළ කරනවා. අද උපවාස කරන දඹර අමිල හිමියෝ 95000 ගානේ මාසික ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පඩි අරන් තියෙනවා. ඒක අපි බැලුවා මොකද මේ ලිට්‍රෝ මෙතර ගණන් කියලා. උන්වහන්සේගේ ගෑස් එකයි ලිට්‍රෝ ගෑස් මිනිස්සුන්ට පෙන්නන ගෑස් එකයි බැලුවම මේ නිකන් ඉන්න අපතේ 39 දෙනෙකුට පඩි ගෙව්වම කොහොමද ආයතනයක් පවත්වාගෙන යන්නේ කියන එක ප්‍රශ්නයක් කියලා තියෙනවා. දඹර අමිල හාමුදුරුව ඇතුළු සියලු දෙනාටම කියනවා කරුණාකරලා ප්‍රජාතන්ත්‍රවාදයේ බිල්ලට තියාගෙන Taman ජීවත් වෙන්න එපා. ඉතින් අපිට අහන්න තියෙන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් දඹර අමිල හිමියන් ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් මොකද්ද කරපු කාර්යය කියලා. ගෑස් සිලින්ඩරයක් ඔලුවට තියාගෙන ලංකාවට ගියාද නැහැ? ලාබයි ගෑස් ලාබයි ගෑස් ලාබයි ගෑස් කියාගෙන. එහෙම දෙයක් නෙමෙයි මෙතන වෙලා තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු කොට ඇති ආණ්ඩුව රකින්නට කොන්දේසි විරහිතව කඩේ යාමට ලබා දීපු දොළපෙදෙනියක් හැටියටයි අපි මේක දකින්නේ. දඹරාමිල හාමුදුරුවෝ මීට වඩා සැලකිලිමත් වෙන්නට ඕන. තමන් ළඟ පිරිසිදු බවක් තියාගෙන ඕන කවුරු හෝ එහෙම කතා කරන්න යන්න. මේ රටේ සංස්කෘතිය මොකද්ද? මේ රටේ මහා සංඝයාගේ මෙහෙවර මොකද්ද? එහෙම කල්පනා කළා මේ රට වෙනුවෙන් කටයුතු කරනවා මිසක් රාජ්‍ය නොවන සංවිධානවල ඊත්තම් බවට පත් වෙලා ජාතිය ජන්මය නැති කරන වැඩපිළිවෙලට අවතීර්ණ වීම අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනවා. සෑම මසකම දහවනදා ඉන්ධන මිල ඉහළ දැමීම පසුගිය රජය ප්‍රතිපත්තියක් ලෙස සිදු කළද වත්මන් රජය බලයට පත් වී දින 34ක් තුළ තුන්වන වරටත් ඉන්ධන මිල පහත දැමුවා. මෙසේ සහන සැලසීමේ හැකියාව තිබියදී පසුගිය රජය තමන් පීඩනයෙන් පීඩනයටම ලක් කළ බවයි ජනතාව ප්‍රකාශ කරන්නේ. මිල සූත්‍රයක් හඳුන්වා දෙමින් සෑම මසකම දහවනදා කනිජ තෙල් මිල වැඩි කළ එක්සත් ජාතික පක්ෂ රජය සෑම අතින්ම තමන් සූරාකෑමට ලක් කළ බව ජනතාව කියා සිටිනවා. එම රජය පැවති සමයේ ඉන්ධන මිල පමණක් නොව භාණ්ඩ මිලද ශීක්‍රෙන් ඉහළ ගියා. පසුගිය ඔක්තෝබර් 11 වනදා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් අලෙවි කෙරුණේ රුපියල් 169කටයි. ඒ පසුගිය රජය සමයේ තත්වයයි. එහෙත් අද වන විට එය රුපියල් 159 දක්වා අඩු කර තිබෙනවා. පසුගිය රජයේ සමයේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් පැවතියේ රුපියල් 155කටයි. එහෙත් වත්මන් රජයේ අවස්ථා තුනකදී මිල අඩු කරමින් වර්තමානයේ එය අලෙවි කෙරෙන්නේ රුපියල් 135කටයි. අනෙක් ඉන්ධනවලද මේ හා සමානවම මිල අඩු කර තිබෙනවා. මේ අනුව සැලකිය යුතු ලෙසම ඉන්ධන මිල අඩු කිරීමට හැකියාව තිබියදී පසුගිය රජය මිල සූත්‍ර හඳුන්වා දෙමින් තමන් පීඩාවට ලක් කළ බවයි ජනතාව කියා සිටින්නේ. මේ ආණ්ඩුව තුන්වෙනි වතාවටත් තෙල් මිල අඩු කරලා තියෙනවා. මේ වගේ සහන රාශියක් ලබා දීපු තවත් ආණ්ඩුවක් මේ රටේ තිබිලා නැහැ. රටේ වෙසෙන ජනතාවට ජනාධිපතිතුමාටත් නව අගමැතිතුමාටත් සියක් වාරයක් ස්තුතිවන්ත වෙන්න ඕනේ. තෙල් මිල තුන් පාරක් අඩු වුණා. ඒ ගැන අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට මෛත්‍රීපාල දිවයින මත ස්තුතියි. පෙට්‍රල් අඩු වීම ගොඩක් අපට අර සතුටුයි. ඒ කියන්නේ අපි අර අසරණ තත්ත්වයේ මේ කාලේ ඉන්නේ. අපි ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි ගොඩක් අපි ස්තුති කරන අධිකල් ජනාධිපතිතුමාගේ උපදෙස් මත ගරු අගමැතිතුමා විසින් ඒ අදාළ අමාත්‍යාංශයට දන්වලා අපිට පෙට්‍රල් ඩීසල් මිල අඩු කරලා තියෙනවා. ඒ ඉතාමත් සහනයක්. අපි නාය රජයට ස්තුතිවන්ත වෙනවා මේ කරපු ක්‍රියාපටිය ගැන.
රජය දිගින් දිගටම සිදු කරන ඉන්ධන මිල පහත දැමීම සැලකිල්ලට ගනිමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථවල අවම ගාස්තුව රුපියල් 50ක් දක්වා අඩු කරන බවයි ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ. නව රජය පත් වුණාට පසුව තෙල් මිල රුපියල් 20කින් මේ වෙනකොට අඩු වෙලා තියෙනවා. අපි තීරණය කළා රුපියල් 60ක් වෙන පළවෙනි කිලෝමීටරයේ රුපියල් 10කින් ඉරිදා මධ්‍යම රාත්‍රියේ සිට වහම අඩු කරන්න. ඒ රුපියල් 10 අඩු කරන්න සියලුම තීරෝද රථ වෘත්තිකයන්ට අපි අණ කරනවා. අපි මගේ ජනතාවෙන් යලි යලිත් ඉල්ලන්නේ කරුණා කරලා රුපියල් 50ට තියෙන පළවෙනි කිලෝමීටර රුපියල් 50ට දුවන තීරෝතේ භාවිතා කරන්න අනිකුත් තීරෝත භාවිතාවෙන් වලකින්න. රජය දුන් මෙම ඉන්ධන සහනය සැලකිල්ලට ගනිමින් ආපන ශාලාවල ආහාර මිල ගණන් අඩු කිරීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි අදාළ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ. දැන් මේ මිල අඩුවීමත් සමගම බස් සංගම් වලින් ඒ වගේම බේකරි හිමියන්ගේ සංගමයෙන් සියලුම දෙනාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ අඩුවීමේ වාසිය මේ රටේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න කියලා. රජය යම්කිසි ආකාරයකට පාරිභෝගිකයන්ට සහන දෙන්න එහෙම කටයුතු කරනකොට ඒව සංගම් සහ වෘත්තීය සමිති එවැනි ව්‍යාපාරිකයන් එම සහනය පාරිභෝගිකයන්ට ලබා දෙන්න කටයුතු නොකරනවා නම් අපි රජයට කියනවා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරන්න කියලා. මෙරට හෝටල් කර්මාන්තයට අවශ්‍ය වෘත්තීය සුපවේදීන් බිහි කිරීමේ අරමුණින් සුප්‍රීම් චෙෆ් වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මකයි. සුප්‍රීම් චෙෆ් වැඩසටහන අද සිට සෑම සෙනසුරාදාවකම ස්වාධීන රූපවාහිනිය සහ වසන්තම් ටීවී ඔස්සේ පස්සරු 5:30 සිට පුරා පැයක කාලයක් විකාශය කෙරෙනවා. ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් තෝරාගත් තරඟකරුවන් රැසක් මෙම වැඩසටහන සමග සම්බන්ධ වී සිටිනවා. සුප්‍රීම් චෙෆ් සඳහා පූර්ණ අනුග්‍රහය දක්වන්නේ ඔස්ට්‍රේලියා රජයයි. විවිධ ශ්‍රේෂ්ඨවල ප්‍රවීණයින් රැසක් මෙම වැඩසටහන සමග අත්වැල් බැඳගෙන සිටිනවා. දැන් විදෙස් පුවත්. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ් දිවියෙන් සමුගත්තා. ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ් අභාවප්‍රාප්ත වන විට 94 වන වියේ පසු වුණා. ඔහුගේ පුත් ඇමරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් W. බුෂ් තම පියාගේ අභාවය පිළිබඳ නිවේදනය කර තිබෙනවා. ජෝර්ජ් H.W. බුෂ් 1924 වසරේ ඇමරිකාවේ මිල්ටන් හිදී උපත ලැබුවා. 1964 වර්ෂයේ රිපබ්ලිකන් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඔහු 1989 වසරේ සිට 1993 දක්වා ඇමරිකාව පාලනය කළා. හිටපු ජනාධිපති ජෝර්ජ් H.W. බුෂ් ඇමරිකාවේ 41 වන ජනාධිපතිවරයායි. ජනාධිපති ධුරයට පත්වීමට පෙර දෙවන ලෝක යුද්ධයේදී ගුවන් නියමුවෙකු ලෙස මෙන්ම ටෙක්සාස් හි ඛනිජ තෙල් ව්‍යාපාරිකයෙකු ලෙසද ඔහු කටයුතු කළා. ඔහුගේ ජනාධිපති ධුර කාලයේදී ඉරාකේ සදාම් හුසේන්ට විරුද්ධව යුද වැදීමටත් පැවති සීතල යුද්ධය අවසන් කිරීමටත් හැකි වුණා. පසුගිය අප්‍රේල් මාසයේදී හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වූ බාබරා බුෂ් අභාවප්‍රාප්ත වීමත් සමග ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට පත් වූ බවයි වාර්තාවන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්.